අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න ඔයාලගේ ඉල්ලීම පරිදි ඔන්න තවත් ලංකාවේ මෑත කාලෙම බිහිවුණු අති දක්ෂ ඩම්ස් වාදන ශිල්පියෙක් ජේ ප්‍රමෝ අපි ඔයාලගේ ආවට ඔයාලගේ ෆෝන් එක ඉස්සරහට ඔන්න අපි අරන් එනවා. ඉතින් වැඩි කතා කරන්න යන්නේ මොකද අහිංසක චරිතයක් කතාවක් මං හිතන්නේ අහන්න තියෙනවා. අපි අහලා බලමු. අයිබෝන් රූබන්. අයිබෝන් චු. ඔන්න ඉතින් අපි මීගමු ඉඳලා මාතරට ඇවිල්ලා තියෙනවා ලංකාවේ දකුණට. ඉතින් කියන්නකෝ මේ කොහෙද කියලා. මේක තමයි මං උපංගම තංගල්ලේ. මේ දැන් ඉන්නේ මං හැදුන වැඩුණ ගෙදර. අපේ අම්මා තාත්තා ඉන්නේ ගෙදර. කම. මෙහෙර කෙන කදුරුපොකුණ කියලා තංගල්ල කදුරුපොකුණ. ඉතින් මට දැන් අපි නමෙම පටන් ගමු. දැන් අපි දන්නේ කවුරු රූබර්ට් කියලා නැත්නම් මම මොකක්ද ඇත්ත නම සම්පූර්ණ නම? සම්පූර්ණ නම ඇත්ත නම රූපර්ට් තමයි. රූපර්ට්. ඊට පස්සේ අනිකොට චන්ද්‍රලාල් විතාරණ. 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 ඒක උපන්දිනේ මතක් කළා. 1984 5 26 26. එතකොට මට කියන්න පාසල් අධ්‍යාපන කටයුතු මේ කොහෙන්ද ඇදාරුවේ? පාසල් ගියේ මම මෙහි අපේ ගමේ ඉස්කෝලේ තමයි ගියේ තංගල්ල. මේ ඒ කියන්නේ මෙහි ගමේ ඉස්කෝලේ නහ කඳුරුපකුණ මේ ඉස්කෝල් ශ්‍රී බේදාසි මහාවිද්‍යාලයට ගියේ. මට අහන්න ලැබුණා වටෙන් ගොඩෙන් අහන්න ලැබුණා පවුලම කලා කටයුතු වලට සම්බන්ධයි කියලා. එතන පොඩ්ඩක් කියන්න මොකක්ද අතීතයක් තියෙනවලු ඔයාලගේ සීයා කෙනෙක් ගැනත් අපිට ආරංචි ආවා. ඔව් අපේ සීයා මේ ඒ කියන්නේ අපේ සීයා මේ ඒ කියන්නේ ගොඩක් කලාවට දක්ෂයි. මේ ඒ බෙර වාදන ගොඩක් මේ රන් පදක්කම් අරගෙන ජනාධිපති සම්මාන අරගෙන ගොඩක් ඒ කියන්නේ එයාට ලොකු හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සමහරට ඒගොල්ලන්ගෙන් ආපු එකක් ලෝ කියලා වෙන්නේ. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන යුතුනේ. දැන් ඔය ඩ්‍රම්ස් වාදන ශිල්පයට ඩ්‍රම්ස් වාදනයට ඒ කාලේ ඉඳලම තිබ්බද ආසාවක් තිබ්බද? පොඩි කාලේ ඒ කියන්නේ ඉස්කෝලේ යද්දි ඉස්කෝලෙන් තමයි ඔය ඩ්‍රෙස් එකට ගහගා වරන් ගන්නෙ. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා දැන් ඉතින් කට්ටිය කවුරු හරි මේ හිස් පීරියඩ් එකක් තමයි ටීචර්ස් කෙනෙක් සර් කෙනෙක් හරි ආවෙ නැතුණොත් ටක් ගාලා බජවුවක් දාන සෙට් වෙනවා. ටක් ගාලා කකුළු පෙට්ටි ටික අරගෙන පෑන් දෙකක් දීලා ඔක්කොම මගේ ළඟට තමයි එන්නේ. මං ඉතින් ඒ සින්දු වල තියෙන ඒ විදිහටම ගහනවා. දැන් ඒ හරි මේ ඉතින් උඩම ඉතින් ඔය ඉස්කෝලෙන් තමයි පටන් ගත්තේ. මේක පණ්ඩරේ ලැබුණේ. ඔව්. ඉතින් කියන්න දැන් ඉස්කෝල යන කාලෙන් පස්සේද කොහොමද දැන් මේ දැන් මියුසික් බෑන්ඩ් වලට අත තියන්නේ මොන අවධියේද? ඒ කියන්නේ එතකොට මම ඊට පස්සේ දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා වුණාට පස්සේ මම පොඩියට මේ කියන්නේ ගෙදරම නිකන් ලී දෙකක් ඉඳලා පොඩි අර බිස්කට් ටින් දෙකක් හයි කරගෙන ඕකට ගහ ගහ හිටියා නිකන් ඩ්‍රම්ස් ගහ. එතකොට අපේ අයියා එතකොට මෙහෙම මේකනේ අපේ අයියාගේ යාළුවෝ කට්ටියක් එකතු වෙලා බෑන්ඩ් එකක් හදලා දුන්නා ඇනඩයින් කියලා බෑන්ඩ් එකක්. ඒ බෑන්ඩ් එකේ අයියා එතකොට ප්ලේ කරා. අයියා තමයි මේ අපේ මේ සීරියස් බෑන්ඩ් එකේ දැන් මේ බේස් ගිටාර් ගන්න සුමිත් අයියා. එයාත් ඉස්සර ඩ්‍රම්ස් ගහන්න පුළුවන්. එයා ඩ්‍රම් සෙට් එකක් හදන් ගහ හැබැයි එයාගෙන් තමයි බලාගත්තේ මේ එම් කකුලෙන් යන්නේ ඔය පැඩල් කරන එකක් මෙහෙම තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඊට පස්සේ දැන් මම අයියලා බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරද්දී එයාලා ප්‍රැක්ටිස් කරනවා බලන් ඉඳලා ඒ ඩ්‍රම් සෙට් එක තියෙන කොහොමද ඔය කෑලි බෑලි තියෙන කොහොමද කියලා බලාගෙන ඉඳලා ඩ්‍රම් සෙට් එකක් හදාගෙන ප්‍රැක්ටිස් කරනවා සින්දු දාගෙන. ඒ කියන්නේ සම්ප්ලවර් රැල්ල ඒ කාලේ ආපු කාර රොෂාන් අයියානේ ඉස්සර ඩ්‍රම්ස් ගෙව්වේ. එයා ඔව් රොෂාන් පෙරේරා අයියා. එතකොට ඒවා හොඳට ඇහුණා හොඳට අහනවා අහලා ඒවා හොඳට ෆලෝ කරනවා ඒ විදිහටම ගහනවා. ඊට පස්සේ අපේ අයියලයි බෑන්ඩ් එකේට ෂෝ එකක් කියලා ඩ්‍රම්ස් ගහන එක්කෙනා ආවේ නැහැ ෂෝ එකට. දැන් ඊට පස්සේ කරන්න දෙයක්ුත් නැහැ. දැන් එයාලා ඩ්‍රම්ස් ගහන කට්ටිය හොයනෝ මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මගෙන් එහෙම පුළුවන් ද ගහන්න මේ ඔයාලට ප්ලේ කරන්න ඕනේ. ඔව් දැන් ප්‍රැක්ටිස් කරනවා මම ඒ කියන්නේ හොඳට අහගෙන තියෙනවා. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ එයාලා බෑන්ඩ් ස්ටේෂන් එක මම දන්නවා ඇරේන්ජ්මන්ට් ඔක්කොම දන්නවා මං ගෝ පුළුවන් කියලා. මම එතකොට ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ නිකන් ගෙදර හදාපු ඩ්‍රම් සෙට් එක ප්‍රැක්ටිස් කරලා විතරයි ඩ්‍රම් සෙට් එකක් අල්ලලවත් නැහැ. මං ගෝ පුළුවන් කියලා මුකුත්ම දන්නේ නැහැ මම. එතකොට ඒ කියන්නේ ගෙදරමයි හිටියේ. ගෙදරින් එළියට කොහෙවත් අපේ අම්මලා මට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ එවදී බස් එකකවත් මම තනියෙන් ගිහිල්ලා නැහැ. එතකොට මං ගිහුවා හා කියලා. ඊට පස්සේ ඉතින් ඉස්සෙල්ලා විස්ටේජ් ෂෝ එකක් ඕපන් ෂෝ එකක් ආටිස්ට්ලාත් ආවා. ඒක ඉතින් මම හොඳට ප්ලේ කරා. ඒකේ තෝරගත්තා අයියා ඉතින් මෙන්න මෙයාට මෙහෙම දක්ෂතාවයක් තියෙනවා කියලා. ඔව්. ඉතින් එතනින් එහාට මොකද්ද වෙන්නේ දැන් ඒ වලින් අයින් වෙලා තව සංගීත කණ්ඩායම් වලට ගියාද? ඔව්. ඊට පස්සේ මට මතක් කරගන්න යන්නකෝ සංගීත කණ්ඩායම්. ඊට පස්සේ මේ
අපේ අයලා දැන් අයලා බෑන්ඩි ඉස්සල්ලාහම වැඩක් ගැහුවනේ. ඊට පස්සේ අයලා බෑන්ඩිකට තව මේ එයාලගේ ෂෝහයකට මාව එක්කන් ගියා. ඒ වෙලාවේ එලා රූණු ප්ලෑෂ් බෑන්ඩ් එක එකන බෑන්ඩ් කරන කෙනා කොහමරි මාව දැකල ප්ලේ කරනව දැකලා එයා මට ගෙදරට මයිල්ලා කතා කරා මේ වැඩක් කරමු කියලා. මල්ලි මේ බෑන්ඩ් එක දෙනු පුළුවන් ද ප්ලේ කරන්න කියලා. ඊට පස්සේ මං හා කිව්වා. ඊට පස්සේ අයියා මම දෙන්නම මේ බෑන්ඩ් එකේ තමයි ඉස්සෙල්ලාම ඩ්‍රම්ස් ගැහුවේ. එහෙම කාලයක් ගැහුවා. ඊට පස්සේ අපිව දන්න හොඳට කියන්නේ අපි හොඳ අඳුරන කියන්නේ අපි කියන්නේ ගොඩාක්ම හිතවත් අයිය කෙනෙක් ඉන්නේ රවි අයියා කියලා. එයා ඊට පස්සේ අලුත් බෑන්ඩ් එකක් පටන් ගත්ත ෆයර් බෑග් කියලා බෑන්ඩ් එකක්. ඉතින් අයියා මමයි කියන්නේ එයාගේ හොඳම යාළුවෝ සහෝදරයෝ වගේ අපේ මේ ඇසුරු කරේ. අනේ රවි කියන කෙනා මේ අපේ සීරියස් සංගීත කණ්ඩායම නායකතුමා ඉනේෂුත් මතක් කරා. ඔව් එයා ඇවිල්ලා මේ කියන්නේ ගොඩාක් අපි සමීපව කියන්නේ අපේ ඉනේෂ් නායකතුමා එහෙම හොඳට අපි එකට හිටපු කෙනෙක්. එයාගේ බෑන්ඩ් එකක් කරමු කියලා ඊට පස්සේ අයියා මමයි මූලිකත්වය දීලා ඊට පස්සේ තමනිත් ශිල්පියෝ එකතු කරගෙන එහෙම බෑන්ඩ් එක අවුරුදු 4ක් විතර ප්ලේ කරා. 5ක් විතර නෑ ඊට පස්සේ බෑන්ඩ් එක ෆයර් බෑග් බෑග් ඊට පස්සේ ඒ බෑන්ඩ් එකත් ඊට පස්සේ බෑන්ඩ් එක හිටපු කට්ටියත් එක එක බෑන්ඩ් වලට ගියා. ඊට පස්සේ මම ඔව් අයියා මම ඊතර වුණා. ඊට පස්සේ මම බෑන්ඩ් එක ප්ලේ කරේ නෑ. මං ගෙදර හිටියා. ගෙදර හිටියා හැබැයි ගෙදර ඩ්‍රම් සෙට් එකක් මට ඒ වෙනකම් මට ඩ්‍රම් සෙට් එකක් තිබ්බෙත් නෑ. පස්සේ මං ඒත් ලී වලින් හොඳට ඩ්‍රම් සෙට් එකක් හදාගෙන හොඳට ප්‍රැක්ටිස් කරා. නිකන් හිටියේ නෑ. ප්‍රැක්ටිස් කරා ඒ කකුල් ඇත්තලට කකුල් වලට ඒ කරන එක්සයිස් ඒ දේවල් කරගෙන හිටියා. ඊට පස්සේ අජිත් මුතුකුමාර අයියගේ මේ එයාගේ සකුරු අරේන්ජ් බෑන්ඩ් එකේ මාස දෙකමාරක් විතර හිටියා. ඊට පස්සේ ඉතින්දලා ඉතින් මට හිතුණා කියන්නේ මම ප්ලේ කරන විදිහත් එක්ක මේ සෙට් වෙන්නේ නැහැ කියලා. ඔව් ඒක සෙට් වෙන්නේ නැහැ කියලා මට හොඳට තේරුණා. කියන්නේ මට ගොඩක් ඒක හොඳට දැනුණා. එහෙනම් වන් නිදහස තිබුණ නැද්ද සකුල රයින් සංගීත ගන්නවා තුල? ඔව් ඒ කියන්නේ ඒ බෑන්ඩ් එක ඊට කලින් මේ හිටපු ප්ලේ කරපු එයාගේ ස්ටයිල් එකත් එක්ක මම ප්ලේ කරන විදිය සෑහෙන්න මේ වෙනස්. ඉතින් මේ මොකද අර මට ආවේනික විදියක් තියෙනවා. ඒ හුරු වෙච්ච විදියෙන් අර වෙන කෙනෙක්ගේ දෙයක් විදියට මට ප්ලේ කරන්න බෑ. කොහොම හරි වැඩේ කරන්න බැරුණා එතන. මං ඊට පස්සේ අයින් වුණා. මේ ඊට පස්සේ අපේ ඉනේෂ් නායකතුමා මට කෝල් එකක් ගත්තා. කෝල් එකක් අරගෙන රූපට් මේ බෑන්ඩ් එකක් කරමු මොකද්ද කරන්නේ? ඔය බෑන්ඩ් එක මං ගුණා ඉනේෂ්. මම බෑන්ඩ් එක ප්ලේ කරන්නේ නැහැ. මොකද ඉනේෂ් කියන්නේ අපිට හොඳ ඉදා ඉඳලා හොඳටම අපි දන්න අපේ ගෙදර නිතර ආව ගිය කෙනෙක්. ඉතින් මේ බෑන්ඩ් එකක් කරමු කියලා. ඊට පස්සේ මං ගෝ කරමු කියලා. හැබැයි බීට් බෑන්ඩ් එකක් නෙමෙයි ඒකෝස්ටික් බෑන්ඩ් එකක් කරමු කියලා තමයි කිව්වේ. මං ගෝ කමන්නේ කරමු කියලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම දකුණු පැත්තට ඒකෝස්ටික් සෙට් වෙනවද? මොකද හැමෝම බයිනවනේ මේ දකුණු පැත්තට ඒකෝස්ටික් අවශ්‍ය නැහැ, ඉලෙක්ට්‍රික් තාමත් ඇල්ල යන්නේ කියලා එහෙම එකක් අපේ පැතිවල නම් ඔහොම කියන මිනිස්සු. ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් ද ඒක මේ මිනිස්සු හදාගත්ත මතයද? ඔව්. දැන් ඔයා දැන් මගෙන් අහපු ප්‍රශ්නෙට දැන් මං ඊළඟට එන්න හදන තැන සෑහෙන වැදගත්. ඊට පස්සේ අපේ නායකතුමාම කිව්වා මේ රූපට් ඒකෝස්ටික් බෑන්ඩ් එකක් හදලා වැඩේ කරගන්න තත් එකට ගන්න බැරි වෙයිද? එහෙනම් ගිල අපි නැත්තම් බීට් බෑන්ඩ් එකක් හදමු කියලා. ඒ කියන්නේ මෙහි තියෙන තත්ත්වෙත් එක්ක, ඒ කියන්නේ කොළඹ නෙවෙයිනේ. ඒකින්ද මේ අපි බීට් බෑන්ඩ් එකක් හදමු. මං කෝ හරි මම අවුලක් නැහැ මේ අයියා එහෙම ඉන්න ඊට පස්සේ. එතකොට ඉනේෂ් ඒ වෙද්දි මෙහි නෙවෙයි හිටියේ කොළඹ බෑන්ඩ් මේ කීපයක ප්ලේ කරලා මෙහි ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ මේ ඊටස් මගෙන් ඇහුවා මේ රූපට් මේ මෙහෙම ඉන්නවද, මේ කට්ටිය කීබෝඩ් ගන්න ඉන්න කවුද ඉන්නේ, මේ සිං කරන කට්ටිය මෙහෙම ඕ ගොඩක් ඔය අවශ්‍ය හැමෝම කියන. ඊට පස්සේ නෑ තමයි සම්බන්ධීකරණය කරන්න දැන් බෑන්ඩ් එක. මම ඊට පස්සේ මගේ හරහා මේ බෑන්ඩ් එකට සම්බන්ධ වෙච්ච කියන්නේ මේ කියන්නේ ඉනිෂ මම කියන්නේ මම හොයලා දුන්න මේ ශිල්පියෝ කීප දෙනෙක් ඉන්නෝ. කියන්නේ එයාලත් එක්ක අපි නිතර ඉස්සර ඉන්නවා. ඉතින් ඉනිෂ හොයලා දෙන්න නැතුව වාට බෑන්ඩ් එකක් කරන්න තිබ්බනේ ඒ අවස්ථාවේ. බෑන්ඩ් එකක් කරන්න ඒ කියන්නේ මොකද ඉනිෂ කියන්නේ කියන්නේ බෑන්ඩ් කීපයක ඉඳලා ඒවයින් අද්දකීම් අරගෙන එයා ගොඩාක් දේවල් කියන්නේ මට බෑන්ඩ් එක හදමු කියලා කතා කරද්දී එයාගේ ඔළුවේ සෑහෙන්නේ එයා මේ අයස් තිබ්බා. එයා සැලස්මක් හදාගෙන ඉවරයි මේ බෑන්ඩ් එකක් කරන්න ඕන කොහොමද? ඒ දේවල් කියන්නේ අපිට අද්දකීම් නැහැ නේද? අපිට පුළුවන් දේවල් සහ වැරදි දේවල් තියෙනවා. ඔයාලා මේ පොඩි කාලයකට ලොකු ගේමක් ගහලා තින්නේ ඒ නිසා වෙන්නේ නැති. ඔව්. We'll be right back.
තමයි ඔයා සම්බන්ධ කරන්න හර මහි තන්නේ අපි ෂෙනූ මල්ලි හෙමක ෂෙනූ එතකොට රුක්ෂි කට්ටිය සම්බන්ධ කර දුන්නේ ඔයා කියලා. ඔව් කල්ලාරමුණි කීබෝඩ් ගන්න. එතන මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඇත්තනම දැන් ලංකාවේ පුරාය ගත්තම රම්ස්වාදවේ ගත්තාම පොඩි ෂෝ එකක් තියෙනවානේ. දැන් ඔයාගේ හැම එකක් නැහැ. ඔයා අපි දකිනවා ඔයා ගත පය වුණත් මාර විදියට එන මගේ භාෂාවෙන් ඔයා කුයිකා කියලා කියමුකෝ. කුයික් විදියට පට්ටම විදියට හැම රෝලින් එකක්ම එහෙම දාලා කරනවා. නමුත් ඔයා හරීම සරල විදියට ඉන්නේ. ඉතින් ඔයාටත් තිබ්බනේ මේක හොඳ ෆැෂන් නෑ. කරලා හොඳට පොඩ්ඩක් පොෂ් වෙලා පොඩ්ඩක් හොන්ඩ ටින් පාරක් දාලා මාළ මුදු දාලා කරාබු දාලා මූණක් එක පැත්තෙන් කපලා ඔහොම එන්න තිබ්බනේ මරයා වගේ. මට එහෙම නැද්ද? يعني මේ ඔයාලගේ හැටිද මේ අපේ දකුණු පළාතෙන් බිහි වෙන වාදකයන්ගේ හැටිද වෙලියන් සරලව? ඔව් මෙහෙමයි. يعني මම يعني මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක පැත්තෙන් يعني මට يعني මේක නිතරම මට ඕනේ يعني මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක පැත්තෙන් මට මගේ සංගීත කණ්ඩායමට මගෙන් වෙන්න ඕන සේවාව උපරිම දෙයක් කරන්න. ඒ කියන්නේ මොනවා හරි අලුත් දේවල් ප්ලේ කරන්න හැමතිස්සෙම. ඒ කියන්නේ මම අර මගෙන් අර හැමතිස්සෙම අර ඒ පැත්ත හිතුව ඇරෙන්න හෙයා ස්ටයිල් ඒ කොස්ටියුම් පැත්ත ඒ දේවල් ගැන මම ඇත්තට ලොකුවට විශේෂත්වයක් දක්වන්නේ නැහැ. මේ ප්‍රෝග්‍රෑම් පස්සේ එහෙම හිතයි දන්නේ නැහැ සමහරට. ඒක කියන්න බෑ. සමහර විට නෑ මේ වෙනස් වෙන එකක් නෑ. ඔව් මම තමයි. ඉතින් හදවතින්ම සතුටුයි. ඉතින් මොකද ප්‍රසංග වේදිකාවට ප්‍රසංග වේදිකාව ගත්තාම සරල විදිහට නිහතමානීව තමයි රාජකාරිය. මේ මම හිතන ෆීල්ඩ් එක කතා බහ කර කියන්නේ කතාවක් එම් හදාගන්නත් නෑ තාම. අදන්ත කතාවක්. ඒකයි. වට ඕන කතාවක් හදවන්නද අපි? ෆීල්ඩ් එක කතාවක් හදලා නෑනේ. මේ ඇතුළ සින්දු කියන්න පුළුවන් දවන්න. මෙහෙමයි. ඒ කියන්නේ මොකද අපි දැකලා නෑ සින්දුවක් කියනවා. ඔව්. සිං කරන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ දැන් මම මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක රම්ස් උනාට මම ඒ කියන්නේ අපේ අයියගෙන් গিටාර් ප්ලේ කරන්න ඉගෙනගෙන තියෙනවා. අයියා බේස් গিටාර් ගහන කලින් කීබෝඩ් ගැව්වේ. කීබෝඩ් ගහන්න ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අයියා තමයි මේ ඔක්කොටම දක්ෂ වාගේ ගුරුවරයා වෙලා තියෙනවා. ඔව් ඔව් ඔව්. ඉතින් දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නද? යම් කිසි දවසක දැන් ඔයා සම්බන්ධීකරණ කරලා වෙන බෑන්ඩ් එකකින් කතා කරනවා රොබට් එන්න අපේත් එක්ක ප්ලේ කරමු කියලා. යයිද වා? නෑ ඒ කියන්නේ මම ඉන්න තැන සහ ඒ කියන්නේ අපේ හිතවලට අර ඒක දැනෙච්ච දේවල් එක මම සීරියස් රූමට ගිහින්. ඔව් සීරියස් රූ කියලානේ ගොඩක් අය මාව දන්නේ. ඉතින් අර රූ කියන නමට මුලට සීරියස් කැලලත් එක්ක ඒ කියන්නේ හැමෝම අදාතල ඒක දැන්පත් වෙලා කියයි දන්නේ නැහැ සීරියස් රූනේ. අර අනිත් වෙන සීරියස් අරු අර කරා කියලා කියන්නත් පුළුවන් ඉතින්. ඔව් ඉතින් අර ඒක දැන් තැන්පත් වෙච්ච දෙයට මම කැමතියි. අනිවාර්යයෙන්ම මම ඒකෙන් මේ වෙන මාතෘකාවක් තෝරගන්න නැහැ. අදවතින් අපි සූපතනවා හදාගත්ත තැන අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න. මම හිතන්නේ ඔයාලා කෙටි කාලයක් තුල ලංකාවේ ලොකු දෙයක් කරා. ඉතින් රෝලින් ගැන කතා කරොත් එහෙම අනිවාර්යෙන්ම කතා කළ යුතුයි. කවුද ඔවා කිය? يعني ඇඟට එන දෙයක්ද නැත්නම් හදාරීමක් කරලා කරන දේවල්ද? ගොඩක් හරි ඒක අපිට ඇස්වලට ලස්සන විදියට ඒ දේවල් කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය මේ සම්ප්ලවර් ඇල්ල තියෙන කාලේ මේ ඔය දැන් අර ස්ටාප් එකන උෂාන් අයියා ප්ලේ කරන ඒවා තමයි ඉස්සර නිතරම අහන්න තිබ්බේ. ඊට පස්සේ දැන් සනිදබ බෑන්ඩ් එක මේ ප්ලේ කරපු ඒ දවසට CD-වත් තිබ්බේ නැහැ. ෆෝන් හරි මේ මොකුත් තිබ්බේ නැහැ. ස්මාර්ට් MP3 මොකුත් තිබ්බේ නැහැ. ඒ දවසට කැසට් පීස් එක මට මගේ යාළුවෙක් ගෙනත් දුන්න මේ බෑන්ඩ් එක. එතකොට මම අහලා තිබ්බ සනිදබ කියන බෑන්ඩ් එක. මේ සනිදබ කියලා බෑන්ඩ් එක මම අහන්න මේ අහලා තමයි ප්ලේ කරන්න ප්‍රසංග කියලා කෙනෙක් ප්‍රසංග. එතකොට මම කවුද කියලා දන්නේ නැහැ. දැකලත් නැහැ. ඊට පස්සේ මං ඇහුවට පස්සේ දැන් ඔන්න මං පුදුම වුණා. දැන් හිතාගන්න බෑ ඒ ප්ලේ කරපු විදිහේ ඒ අත් දෙකේ තියෙන ස්පීඩ් එක හිතාගන්න බෑ මොන අතින්ද පටන් ගන්න ඒ බ්‍රේක් එක කකුලෙන් කොහොමද ගැහුවේ හිතාගන්න බෑ. ඊට පස්සේ එදා ඉඳලා තමයි ප්‍රසංග අයියා ෆලෝ කරන්න ගත්තේ. ඒ කියන්නේ ප්‍රසංග අයියා එතකොට ඒ විදිහේ පුළු පුළුවන් විදිහට ප්‍රසංග අයියා ප්ලේ කරපු ඒ MP3 හරියම රෙකෝඩ් බාර් වලින් ගිහිල්ලා හොයාගත්ත කැසට් බීඩ් අරන් ඇවිල්ලා ඒව නිතරම අහලා ඊට පස්සේ තමයි ප්‍රසංග අයියාව එදා ඉඳලා ෆලෝ කරන්න ගත්තේ. ඊට පස්සේ මේ අවුරුදු 3කට විතර කලින් දැනට ප්‍රසංග අයියාත් එක්ක මම එදා තමයි ඉස්සෙල්ලාම කතා කරේ. කතා කරලා මම ගොළු සංගයි මම එයාට මාර කැමති. يعني මගේ හිතේ ඉන්න මගේ සංගීත ලෝකේ ඉන්න වීරය දෙවිය ඔයා තමයි. මේ මට මේ සෑහෙන මම කියන ඔයාගේ දේවල් හැමදේම ෆලෝ කරන එහෙම කිව්ල එදා ඉඳලා මාත් එක ගොඩාක්ම හිතවත් වුණා ප්‍රසංගය. ඊට පස්සේ එයා මට ගොඩාක් දේවල් يعني ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙනුවා. يعني
හැන්ඩික්සයිස ටෙක්නික් කැන අපි එදා ඇඳල ්‍රම්ස් ගැහුවට මේක ලොකූ දෙයක් තියෙනවා කියල දන්න මේ ද්‍රම්ස් කියන එකට පාදක වෙච්ච මේක ඕෙන උදාහරණයකෝ දැන් ඒ ද්‍රම්සෙට් එකක ශීට් එක ඉඳගන්න ඕන විදිිය තැන ඉදල යාමට උගන්න දන ගොඩක් දෙ වාසනා පාජීත ඇත්තරම කියන්න මේ සංගයිය ගැන හදවතින්ම කොහේ ගියත් මගේ හිතේ ඉන්න විරය ප්‍රසංගය තමයි. ඊට පස්සේ ප්‍රසංගයියගෙන් ඒවත් දේවල් අරගෙන එයාගේ දේවලුත් අරගෙන එයා මට උගන්න පුදේවල් කියලදී පුදේවල් එක්සයිස් එකන රුඩිමන්ස් ඒවා ප්‍රක්ටිස් කරලා මමත් මටාවේනික ටිකක් හදාගෙන ප්ලේ කරා. ඉතින් අර මිනිස්සු පසිකය ගොඩා ගන්නවා කට්ටියක් ඒක වැළඳගෙන ඉන්න ඉතින් ගොඩක් ගැනීමේ ගොඩාක්ුණු ප්‍රචාර තියනවා ගැන්නේ ඇතන ඉස්සරත් සිරියස් බෑන්ඩකට එන්න කලින් ප්ලේ කරාට මෙහම තත්ත්වයක් හැදනේ සිරියස් බෑන්ඩ කරාට පස්සේ ඉට පස්සේ ඉතින් එහෙම තමයි ප්‍රසංගයියක ආපු දෙයක් තමයි මේ ප්ලේ කරන රහස රහස අනිවාරමතින් ඒක තමයි වා මේ විදිට මිනිස්සු අතරට ගිහිල්ලා කෙටිකාල ඇතුළුවන් කලික් ගෝගේම මිනිස්සු අප රූට ආදරකරන්න පටන් ගන්න සෝශල් මඩියම තිනවදවා යස් කරන ඉතරම භාවිතා කරන ෆස්බුක්ට ස්බුක් විතරයි දැනට ඔරිජනල් නේම් එක කොහොම තියෙන්නේ ඔරිජනල් නේම් එක ඒත් ඒ විදිම රූපට් චන්ද්‍රලාල් කියලා තියෙන්නේ. ඉතින් දැන් ප්‍රසංගෝල්ටක් දේවා දැන් සින්දු කියන්නේ නැහැ නේද? නමුත් බලන් ඉන්න අය අනිවාර්යෙන්ම අහයි කෝ රූපට් අය නම්බරය දෙන්න අපිට කතා කරන්න ඕනේ සුව පදන්න කියලා. ඉතින් නම්බර් එක දෙන්න පුළුවන්ද එහෙම උනොත්? පුළුවන්. අනිවාර්යෙන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එක තුලත් දාලා දෙනවා tire උඩක් තියෙනවා. නම්බර් එක 077යි 877යි 41යි 24. 077යි 877යි 41 24 අනිවාර්ය මොන දුන්න නම්බර් එක ඉතින් මම හිතන්නේ ඔයාලට ධිරිමත් කරන්න පුළුවන් මොකද ඔන්න ඔයාලා ඉල්ලපු ඉල්ලීම් වලට තමයි අපි මම හිතන්නේ මීගම ඉඳලා මෙහෙට ඔයාලට කරදර කරන්න මේ ආව කියන්නේ පොඩි දුරක් නම් අපිත් ආවේ අය ආවේ බලන් ඉන්න අය කිව්වා රොබට්වත් ගෙන්නන්න සීරියස් සංගීත කණ්ඩායම මම නිහතමානීව ලොකු සේවයක් කරනවා කියලා අපිට කිව්වා මොකද අපිට කියන්න කලින් අපි දන්නවා මේ දේවල් වටපිටාවෙන් හැඩ ගැහෙද්දි ඉතින් තමන්ගේ දක්ෂතාවය කොහොමද රටට පිළිබිම කරන්න කියලා. ඉතින් මේ ඉතින් රොබට් දැන් ඔයාලා තාක්ෂණය මේවලම් භාවිතා කරනවානේ ඩ්‍රම් මොඩියුල් එහෙම. ඉතින් කියන්නක බලන් ඉන්න ඩ්‍රම්ස් වාදනය කරන අය සහ ඔයා ෆලෝ කරන කට්ටිය ඔයා මොකක් හරි වෙනස් ආකාරයේ මේවලම් මොකුත් භාවිතා කරනවද? මෙහෙමයි. දැන් ඒ කියන්නේ දැන් අයිත් කලින් මාතෘකාවෙන් චොට්ටක් ගන්නවා. ඒ කියන්නේ දැන් මගේ සංගීත මගේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ වීරය ප්‍රසංගයියනේ. ප්‍රසංගයියින්ද දැන් කියන්නේ එයා පාවිච්චි කරන රෝලන් මේ 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 මේක මේක මොඩියුල් එකක් පාවිච්චි කරන TD8 කියලා එකක්. ඉතින් එයා ඒක පාවිච්චි කරන ගත්ත දවසේ ඉඳලා ඒකෙන් ප්ලේ කරන්න හසේ ඉදුණා. දැන් ඉතින් ඒක තමයි දැන් මම හිතන්නේ ගොඩාක් බෑන්ඩ් වල ඉන්න මේ ඩ්‍රම්ස් ගන්න කට්ටිය මේ මොඩියුල් එක තමයි පාවිච්චි කරන්නේ TD8 එක. ලංකාවට අවශ්‍ය දෙයක් ඒක. ඔව්. ඒකෙන් ඉතින් අර ඒකෙන් ඉතින් ඇත්තටම සෑහෙන වැඩක් ගන්න පුළුවන් මේ හොඳ මේ කියන්නේ ගොඩක්ම ගොඩ කියන්නේ ඉහළ පෙළ සංගීත කණ්ඩායම ඉඳලා ගොඩක්ම මේ ඩ්‍රම්ස් වාදන ශිල්පී භාවිතා කරන මේ මොඩියුල් එක තමයි TD8. සිංහාණ්ඩේම ආසාවක් නැද්ද ඉස්සරහට? ආසාවක් තියෙනවා හිතේ කොනක. නායකතුමා දෙන්නේ නැහැ. නෑ, කියන්නේ නායකතුමා අපේ තියෙන දක්ෂතාව වලට උපරිම තැන දීලා තියෙනවා. බෑන්ඩ් එකේ සීලුම දෙනාට මෙයාට වෙනමයි එහෙම එකක් නෑ. ඇත්තටම ඉනේෂ් කියන පුද්ගලයා හොඳ නායකයෙක්ද? ඇත්තටම හොඳ නායකයෙක්. ඒ කියන්නේ මොකද? ඒකද ඔයාලගේ දියුණුව රහස? ඔව්. ඒ කියන්නේ මොකද අවුරුදු 4ක් තාම බෑන්ඩ් එක අවුරුදු 4යි තාම මාස කීපයක් ගිවිලා යන්නේ. මොකද මම ඔයිට කලින් බෑන්ඩ් වල හිටපු හින්දා මේ බෑන්ඩ් එකට ආවට පස්සේ නායකයෙක්ගේ අතින් වෙන්න ඕන වැඩ කොටස මේ දේවල් කියන්නේ එයා තමයි සින්දු ඔක්කොම තෝරන්නේ. මේ දේවල් මට පවරනවා arrangement මෙහෙම හදන්න. ඉතින් එතකොට දැන් එයාගේ හිතේ අමුතුම රසක් තියෙන්නේ. හැබැයි ඒ රස මේ ඔක්කොම රසිකයෝ දිනාගෙන තියෙනවා. එකක්වත් මේ අතහැරලා නැහැ. අතහැරිලා නැහැ. ඒ හැමෝම කියන්නේ බෑන්ඩ් එකේ මට බෑන්ඩ් ගන්නේ සීලුම සිල්වීන්ට ඒගොල්ලන්ගේ දක්ෂතාවය තෝරගෙන ඒ හැම කෙනාටම අවස්ථාවක් දීලා තියෙනවා අපේ නායකතුමා. ඉතින් එහෙමයි. වාසනාව තමයි ඉතින් මේ කෙටි කාලයක් තුළ දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙන එක ඉතින් ගොඩක් වාසනාවන්තයි. ඉතින් මේනකොට දැන් සංගීත දේවියට අවුරුදු කීයක්ද? දැන් ඩ්‍රම්ස් ගහන්න පටන් අරගෙන දැන් අවුරුදු 16ක් විතර වෙනවා. අවුරුදු 16ක්. ඒ අවුරුදු 16ක ඉතිහාසය තුළ මේ අවුරුදු 4ක් තමයි හොඳ පිම්මක් පනලා තියෙන්නේ. ඔව්. ඉතින් මේ තමයි ඉතින් අපේ ඩ්‍රම්ස් වලින් බිහිවුණු සැබෑතරු. ඉතින් මම හිතන්නේ අනිවාර්යෙන් කියන්න ඕන රූපට ඉතින්
ඔයාලගේ දෙයක් දැක්ක නිසා තමයි අපි විජේ ප්‍රමෝ අපි හොයාගෙන ආවේ සහ රසිකයන් ඉල්ලීම් මත මේ වටසරහන ජේෂ්ඨයෝද ශ්‍රේෂ්ඨයෝද ලොකුද පොඩිද කියලා අපිට අදාළ නැහැ අපිට අපේ රසිකයෝ කියනවා නම් අපි අරන් එන්න කියලා අපි අරන් එනවා මොකද එහෙම මම කියන්න හේතුව ඔයත් දක්ෂතාවෙන් ඉහළටම ඇවිල්ලා ඉවරයි මිනිස්සු අතරට ගිහිල්ලා ඉවරයි සමහරවිට සමහර අය කියන්න පුළුවන් මෙයාලා ඉද්දියයි මෙයාලා ගෙනාවේ කියලා ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා මේ ෆීල්ඩ් එක එක්කෙනෙක්ට උඩට එන්න දෙන්නේ නැහැ මොකද ඔයා ඇත්තටම අහිංසක කෙනෙක් නිසා තමයි අපි මේ දේවල් කිව්වේ අපේ බලන් ඉන්න අයට ඔන්න බාර කරනවා අපේ රූබර්ට් කෝල් එකක් දෙන්න මොන හරි මොඩියුල් සම්බන්ධයෙන් අහගන්න දුම කියලා දෙනවා ඔව් ගොඩක් කට්ටිය සමහරට කියලා දෙන්නේ නැහැනේ තමන්ගේ මේ ආවෙනික එක තියාගන්න ඕන කියලා එහෙම අතින් ඉන්නවා දැන් ඔයා එහෙම නැහැනේ ඔව් මට ඒ කියන්නේ මෙහෙමයි ගොඩාක් සංගීත කණ්ඩායම් වල අයියලා මල්ලිලා වයිස් වේදයක් නැහැ ගොඩාක් මේ කියන්නේ Facebook මුණුගොතෙන් මැසේජ් කරන අයිය අර ටෝන් එක කොහොමද ගහන්නේ මේ බ්‍රේක් එක කොහොමද දාන්නේ මේ ටෝන් එකේ පීච් එක මොකද්ද අයියෝ වගේ ටෝන් ටික මට දෙන්න බැරිද හැබැයි අද වෙනකන් මම ඒ මගෙන් කියන්නේ දැන් ඒ කියන්නේ ඔය ඩ්‍රම් මොඩියුල් එකෙන් පුළුවන් මේකෙම තියෙන ටික වෙන එකකට දාන්න ඒකට කියන්නේ මිඩි මේ ඒකට කියන්නේ මිඩි භාගයක් ගන්නවා කියලා කියන්නේ එහෙම ගොඩක් දීලා තියෙනවා දැන් ඔය සමහර ඔය මේ රෝලින් එක මේ බ්‍රේක් එක කොහොමද දාන්නේ කියලා හැවුවට පස්සේ මම ඔය මියුසිකල් ෂෝ වල ගිහින් සවුන්ඩ් බැලන්ස් බලද්දී අර මේ ෆෝන් එක කාට හරි යාළුවෙකුට දීලා ඒ ගාපු බ්‍රේක් එක එයා ඉල්ලපු එක පොඩි ඒක ස්ලෝ කරලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ගොඩාක් මල්ලාට යවල දෙන එක ගොඩාක් උදව් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඉතින් මම හිතන්නේ ඒ උදව්ව තමයි ඔයගේ පිටිපස්සෙන් ගලාගෙන එන්නේ ඒ සයිට් සපෝට් එක තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයගේ ජීවිතෙත් මෙයානම් ඉහළට එන්න පුළුවන් මොකද අනිවාර්යයෙන් උදව් කළ යුතුයි කර්මය කියන්නේ එකයි අපි කාට හරි උදව් කළා නම් ඒ උදව්වේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම එනවා ඉතින් අපි විශේෂ මතක් කරනවා ඉනේෂ් ඉතින් අපිට සම්බන්ධ කරගන්න තේවාව ගන්න කියලා කිව්වා මේ කතා කරන්නේ නැහැ කියලා කිව්වා පොඩ්ඩක් මේ හරිම කුල ඇටි කියලා අපි ඇත්තටම ගෙදර ආවට පස්සේ ඒ ගෙදර පසුබිමත් එක්ක බලද්දි ඇත්තටම අහිංසකයි බලාගෙන රසිකයන්ට සවා ෆලෝ කරන අයට මුකුත් කියන්න දෙයක් තියෙනවා මට ඔයාලට කියලා තියෙන්නේ මේ කියන්නේ මෙහෙමයි දැන් කියන්නේ එක එක සංගීත කණ්ඩායම් වල දැන් මේ එකෙන් දැන් කියන්නේ ඔය දැන් උසස් බෑන්ඩ් වල ඉන්න කට්ටියන් ඔව් ලොකු බෑන්ඩ් වල කියමු ඒ බෑන්ඩ්ලා ඉන්න කට්ටිය දැන් ඇත්තටම ඒගොල්ලොන්ගෙත් කියන්නේ ඒ කියන්නේ හැකියාව උඩරේ මට්ටම තියෙන හින්දනේ ඒගොල්ලෝ ඒ බෑන්ඩ් එකේ ඉන්නේ අපිට මෙයා හොඳ නැහැ කියලා කියන්න බෑ. මෙයා ප්ලේ කරනවා හරි නැහැ මෙයා ප්ලේ කරනවා හරි නැහැ එයා වැඩ නැහැ එහෙම කියලා අපිට කියන්න බෑ. එයාලගේ දක්ෂතාවය තියෙන හින්දා ඒගොල්ලන්ට ඒ දැන හම්බ වෙලා තියෙනවා. ඉතින් මට ඉතින් ඩ්‍රම්ස් ප්ලේ කරන මල්ලිලාට කියන්න දෙන්නේ ඔයාලා ඉස්සෙල්ලා හරි දේ මොකද්ද කියලා ඔයාලා ඉස්සෙල්ලා ඔයාලිසලා කියන්නේ ඔයාලට කියන්නේ මෙන්න මෙයා නැත්තම් කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙන ඒ මියුසික් වලට තියෙන ආස කියන්නේ ඒ තියෙන කැමැත්තේ හැටියද හරි දේ තෝරගන්න මාවද වෙන බෑන්ඩ් එකකින් නේද හරි දේ තෝරගෙන ඒ අදාළ දේවල් හරියට ඒ කියන්නේ මොකද මේ කියන්නේ මම කියන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක මේ හරි ලේසි පාසු දෙයක් කියලා මම කියන්නේ ඒ කියන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක සෑහෙන ගොඩක් අමාරු දෙයක් සෑහෙන කියන්නේ මේ ලොකු සෑහෙන වගකීමක් ගන්න දෙයක් මේ ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගයක් හදද්දී අපි ඉතල ෆවුන්ඩේෂන් දානවානේ. ඒ ෆවුන්ඩේෂන් එක උඩ තමයි බිත්ති බැඳින්නේ. සියලුම දේවල් තියෙන ෆවුන්ඩේෂන් එක උඩ. ඒ වගේ මේ බෑන්ඩ් එකක ඩ්‍රම්ස් ගහනවා කියන්නේ ඒ වගේ කියන්නේ මම කියපු උදාහරණ හා වගේ සමාන දෙයක්. ඒ කියන්නේ මමයි බීට් එක ගෙනියන්නේ ඩ්‍රම්ස් ගහන එකේන තමයි ගෙනියන්නේ එයාගේ උඩ තමයි අනිත් හැමෝම ඉන්නේ. ඉතින් ඒක හින්දා මේ හරි කල්පනාකාරී කරන දෙයක්. ඔව් සෑහෙන වගකීමක් ලේසි පාසු දෙයක් නෙවෙයි. හැබැයි කමන්ට අදාළ දේ හරියට අවබෝධ කරගෙන කරනවා නම් අමාරු වැඩකුත් නෙවෙයි. රොබට් කියන්නේ අපේ ජේ ප්‍රමෝ ගැන මොකද අදහසක් තියෙනවද? ඔව්. ඒ කියන්නේ ඇත්තටම ඔයාලා කරන මේ කියන්නේ ඔයාලා මේ කරන මේ කියන්නේ මේ කියන්නේ ඔයාලගේ කියන්නේ මෙහෙම දෙයක් කරමු කියලා ආපු කියන්නේ ඔයගොල්ලන්ට ආපු මේ කියන්නේ මේ කියන්නේ කොහොමද ඒක අදහස සෑහෙන්න වටිනවා. ඒ කියන්නේ ගොඩක්
මොකද ගොඩක් කියන්නේ බෑන්ඩල ඉන්න කට්ටිය ගොඩක් ඉන්න කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ කොහොමද මේ දේවල් විස්තර දැනගන්න ගොඩක් රසිකයෝ කියන්නේ ගොඩක් ආසයි ඇත්තටම අර ඔයාලා මේ කියන ඕගලන්ට මේ වගේ දෙයක් කරමු කියලා ආපු අන්නේ අදහසයි සෑහෙන වටින මේක මොකද මිල කරන්න බැරි දෙයක් ඒක ඉතින් මේ ගොඩක් පිං අපි කියන්න තියෙන ගොඩක් ස්තුතියි අපි දුර ඉඳලා ඇවිල්ලා වුණාට මේ කාලේ වෙන් කරලා මම හිතන්නේ ගොඩක් රාජකාරිය වල තිබ්බා කියන්නේ පොඩි නිවාඩුවක් අම්බලා තියෙන ලා ගෙවල් වලටත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා තිබ්බේ නමුත් අපිට අවස්ථාව ලබා දුන්නා ස්තුති රොබට් ඉතින් හදවතින්ම ඒ දුන්න ෆීඩ්බැක් එකට අපි හදවතින්ම ජේ ප්‍රොමෝ පොඩි ජේ ප්‍රොමෝ මේක පොඩි වැඩසටහනක් ඉතින් එහෙම කියන්න බෑ නම් සමහර කට්ටිය බලාගෙන ඉන්නවා මෙහෙම මෙහෙමයි කියලා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින් ඉතින් ඒ සියලු දෙනාටම පේන්න තමයි අපි මේ සියලු දේවල් කරන්න මොකද අපි හිතේ කිසිම දෙයක් නැහැ අපි සියලු දෙනාම කරන්නේ සංගීතය ඉතින් සංගීතයට සංගීතය ජයගත්ත පුද්ගලව ගැන කතා කරන්න අපි වරක් දෙවරක් අපි කීපාරක්වත් අපි හිතන්නේ අපි අපිට අවශ්‍ය දේ සංගීතය වෙනුවෙන් අපි අනිවාර්යෙන් කරනවා ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඔන්න අපේ රූබට්ගේ දුරකථන අංකය ලබා දුන්නා ඇත්තටම කතා කරන්න විදේශ රටවල ඉන්න කට්ටිය ඔන්න ඔයාලගේ ටුවර්ස් එහෙම ආවම ආදරෙන් පිළිගන්න හරි මහින්ස කොල්ලෙක් ඉතින් රම් වාදනයට මම හිතන්නේ මනා හැකියාවක් තියෙනවා අතපය හරිම ස්පීඩ් ඉතින් අපිත් ආදරෙන් අපි බලන අපි ඇත්තටම වැඩසටහන් කරාට අපි වාගේ රසිකෙක් අපිත් බලනවා මේ දේවල් අපි රස විඳිනවා ඉතින් මේ වගේම තවත් වැඩසටහන් හම් වෙනතුරු නැවත හම් වෙනතුරු අපි වැඩසටහන් සමුගමු.